ශ්‍රී ලංකාවේ මේ වෙන විට ගොඩක් කටට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ස්පීඩ්ම නෙට්වර්ක් එක කියලා. මං කියන්නේ SLT ෆයිබර් ගැන නෙවෙයි. ඩයලොග්, මොබිටෙල්, SLT, හච් මේ අතරින් මොකද්ද ස්පීඩ්ම කියලා තමයි මම අද ඕගොල්ලොන්ට පෙන්වන්න යන්නේ. මම අද ටෙස්ට් කරන්න යන්නේ ඩයලොග් සහ මොබිටෙල්. ඔයාලට පෙන්වන්නත් මගේ මොබයිල් ඩේටා මම ඩයලොග් වලින් තියෙන්නේ. අපි බලමු ස්පීඩ් ටෙස්ට් ඇප් එකට ගිහිල්ලා මේ විදිහට. මම ටෙස්ට් අගෙන් දෙන්න. ඔයාට බලා ගන්න පුළුවන් 50 මෙගාබිට් පර් සෙකන්ඩ් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් යනවා. දැන් 9 මෙගාබිට් පර් සෙකන්ඩ්, 10 මෙගාබිට් පර් සෙකන්ඩ්. මෙහෙම තමයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක යන්නේ. හරි. බලමු අපි අප්ලෝඩ්. ඔව් අප්ලෝඩ් ස්පීඩ් එක 10 මෙගාබිට් පර් සෙකන්ඩ් යනවා මේ ඩයලොග් මොබයිල් සිග්නල්. ඩයලොග් රවුටර් නෙවෙයි. ඩයලොග් මොබයිල් සිග්නල් වලින් ඒ කියන්නේ TDD band, sorry, FDD band 1 එක මම මට මතක හැටියට FDD band 1 එකෙන් තමයි මම ඉන්ටර්නෙට් යන්නේ. ඩයලොග් ලගේ මොබයිල් සිග්නල්. හරි. අපි දැන් බලමු SLT Mobitel band 3 network එකේ speed එක. මම Wi-Fi මේ විදිහට on කරගන්නා. හරි. මම test again දෙනවා. දැන් ඔයාලට පේනද මගේ Wi-Fi network එකට මම ඔයාලට පේනද මෙතන SLT Mobitel ඇවිල්ලා තියෙනවා. හරි. server එකට connect වුණා. බලමු මේ වෙලාවේ රවුටර් එකට සිග්නල් කණු දෙකක් තියෙනවා. හව් 12 මෙගාබිට් පර් සෙකන්ඩ් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් යනවා 13 මෙගාබිට් පර් සෙකන්ඩ් වගේ. හරි. දැන් බලමු අපි අප්ලෝඩ්. ඔව් අප්ලෝඩ් යනවා 5 මෙගාබිට් පර් සෙකන්ඩ්, 6 මෙගාබිට් පර් සෙකන්ඩ් වගේ. මම දැන් ඉන්න තැනට සාමාන්‍යයෙන් හොඳටම සිග්නල් තියෙන තැනකට මේ මොබිටල් නෙට්වර්ක් එකේ 20 මෙගාබිට් පර් සෙකන්ඩ් අප්ලෝඩ් ස්පීඩ් එකක් යනවා 30 මෙගාබිට් පර් සෙකන්ඩ් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් යනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.